මම මේකෙන් පටන් ගන්න. අඩි 200ක් විතර තියෙන ඕන ටාගට් එකකට තියන්න පුළුවන්. අපි දැන් ඒකටම තිබ්බේ වගේ නේද? මේකෙන් තමයි වටේටම තියලා තියෙන්නේ. මේක ඇල්කොහොල් ගන්න එක කියලා කියන්නේ. එයා ගන්න එකෙන් වෙන කාර්යෙම මේකෙන් වෙනවා. ඇතුළ පුපුරනවා. ඒක ප්‍රෙෂර් එකකින් යනවා. සමහර එයා ගන්නවත් එච්චර යන්නේ නැහැ. ඒ වඳුරාව මරන්න නැතුව එලව ගන්න පුළුවන්. යකඩ බෝල ඉස්සරහට යවන්න. වඳුරාට බයටයි අරක වැදුනහමයි ආයෙ එන්නේ නැහැ. ඩිල් බෝල 6-7ක් දාලා ගහකට ගහලා ගහේම ඉන්න වඳුර ටික එලව ගන්න පුළුවන්. ඕනම අඩි 100ක විතර යවන්න පුළුවන් මේ පොඩි එකෙන්. හැමදාමත් වගේ බොහොම විශේෂ දෙයක් ගැන තමයි කතා කරන්න ලෑස්තිලා ඉන්නේ අදත්. මගේ මේ අතේ තියෙන එක දැක්කහම කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ අද වෙඩි තියන්න ලෑස්තිලා ඉන්නේ කියලා. හැබැයි වෙඩි තියන්න නෙමෙයි වෙඩි තියෙන විදිහට තුවක්කුවක් හදාගන්න එක ගැන තමයි අපි අද කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. විශේෂම අපි දන්නවා මේ ක්‍රීඩා භාණ්ඩ කලාවට මේ දවස්වල තියෙන්නේ හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද විදේශීය ආනයන අපි බොහෝ දුරට සීමා කරලා තියෙන නිසා මේ වගේ ක්‍රීඩා භාණ්ඩ ලංකාවට එන්නේ බොහොම අඩුවෙන්. ඉතින් ඒ වගේ කාලෙක මේ වගේ දේවල් තමන්ගේ ගෙදරම නිෂ්පාදනය කරන තරුණයෙක් එක්ක තමයි අපි අද කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. අඳුරන්න නැති තරුණයෙක් නෙමෙයි මේ ඉන්නේ. ඔහුව දන්නවා ලහිරු. ඒ වගේම තමයි ට්‍රැවල් විත් ලහිරු කියන YouTube නාලිකාව දන්නවා. ඒ නිසා ඔහුව දන්න කෙනෙක්. ලහිරු මුලින්ම කියන්නේ මොනවද මේ ස්ලිං ෂොට් කියලා ගන්න එක තමයි මේකේ නම. මේක පිටරට ගොඩාක් ෆේමස් ගන්න එකක්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් පාසල් අවදියේදී කැඩට් වලට දැන් ලංකාවේ තියෙනවා කැඩට් වලට අවුරුදු 18න් පස්සේ හමුදා ට්‍රේන් එක ගොඩක් රටවල් වල තියෙනවා. එතකොට මේ ස්ලිං ෂොට් ගන්න එක සාමාන්‍යයෙන් පිටරටවල් වල නිකන් පොඩි ළමයි පාවිච්චි කරන එකක්. මොකද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් සාමාන්‍ය ගන්න එකක් කියවුවාම ගොඩක් අය ආ වැරදි දෙයක් කියලා හිතනවා. නමුත් කොල්ලෙක් කැමති පොඩි කාලේ පිස්තෝල වලට අනේ ඒවලට කෙල්ලෙක් කැමති බෝනික් වලට කොල්ල ලොකු වෙලා කැමති ඉතින් බෝනික් කන්ට ඒක වෙනම කතන්දරයක් හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි හරි ආසයි පිස්තල් වලට ගන්න වලට ඒක ආසයි. එතකොට සාමාන්‍යයෙන් පොඩි කාලේදී අපි පුළුවන් විදියකට අම්මල තාත්තල අරන් දෙනවා. ඉතින් ප්ලාස්ටික් මොන හරි ඉතින් චයිනීස් කෑල්ලක්. ඒවල ඉතින් ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ නැහැ නේ සෙල්ලම් බඩුවක්. එතකොට ඉතින් මට ඇත්තටම මාත් පොඩි කාලේ ඉඳන්ම ඔය වෙඩි තියන්න ගන්න වලට වලට ආසයි. එතකොට මට හිතුණා නිර්මාණයක් කරගත්තා නම් ඒ කියන්නේ දැන් උදේට නිකන් පොඩ්ඩක් නැහැ කියලා එහාට මෙහාට ෂූට් කරද්දි පොඩි ඉතින් ඒක වෙනම මයින්ඩ් රිලැක්ස් එකක් තියෙනවා. ඉතින් මම කල්පනා කරා මේ එයා ගන්න එකක් ගන්න ලොකු සල්ලියක් වියදම් කරන්න ඕන. ඒ සල්ලිත් පිටරටට යන්නේ. මම කල්පනා කරා දැන් මේ වගේ පොඩි ඒවා. මේ ඊටම මේක මේක පොඩි මේ ස්ලින් ෂොට් ගන්නක්. ඊට පස්සේ මේක ටෙක්නික් එකත් හරි සරලයි. දැන් සාමාන්‍ය ඕන කෙනෙක් දන්නවා කැටපෝල. කැටපෝල දැන් ඉන්න ළමයි හදනවද නැද්ද දන්නේ නැහැ. සාමාන්‍ය අපි පොඩි කාලේ නම් කැටපෝල හදා ගන්නවා හැම කෙනාගේම තියෙනවා. එතකොට කැටපෝල් වලින් අපි පුරුදු වුණා අඩි 50ක් විතර ඕන ටාගට් එකකට තියන්න. අදටත් ඒක ඒ හැකියාව නිසා තියන්න පුළුවන්. එතන මේකත් කැටපෝල් එකක් හැබැයි ඩියලොප් කරපු කැටපෝල් එකක්. ටෙක්නික් එකක් තියෙනවා. මේකේ ට්‍රිගර් කියන ටෙක්නික් එක තියෙනවා. එතකොට සයිකල් බෝලයක් මේකට පාවිච්චි කරන්නේ මේ ජිල් බෝල ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට මේක අපේ රටේ නිකම්ම නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා දැන් ඔයා අතේ තියන ඉන්න ස්ලිං ෂොට් ගන්න එක ලී කෑල්ලකට මේ ලී කෑල්ලක් මම්ම කියතෙන් කපලා රබර් බෑන්ඩ් එක මේක පොඩ්ඩක් ස්පෙෂල් රබර් බෑන්ඩ් එකක්. මොකද අපේ ලංකාවේ ගන්න නැති නිසා ඕක ගෙන්නවා ස්ලිං ෂොට් රබර් බෑන්ඩ්. ඕකටත් විකල්ප හොයන්න පුළුවන්. මේ ඊට පස්සේ මෙතන ට්‍රිගර් එක එකෙන් මේ ඒකත් හදන්න පුළුවන්. මම ට්‍රිගර් හදනවා මේ හදලා දාලා තියෙනවා. මේකත් මම ගෙන්නවා. එතකොට මේ දෙක සම්බන්ධ කරලා අඩි 200ක් විතර තියෙන ඕන ටාගට් එකකට තියන්න පුළුවන්. අපි දැන් කියලා බැලුවනේ අර අපි කියලා බැලුවනේ ඔල්ට පොල් ගස් වලට පොල් ගස් වලට තියලා තිබ්බා. එතකොට සාමාන්‍යයෙන් එයා ගන්න එකෙන් වෙන කාර්යෙම මේකෙන් වෙනවා. අපේ කැඩට් කරන ළමයි ගොඩක් ඉන්නවා. එයා ගන්න එකක් ගන්න ඇත්තටම සල්ලි නෑ ඉස්කෝලේ යන ළමයට. එතකොට මේ වගේ ගන්න එකක් හඳුනලා දුන්නාම ඉලක්කය කියන එක පුරුදු වෙනවා. එතකොට බුලට් එකකට පාවිච්චි කරන මම බයිසිකල් බෝලයක්. එතකොට නැත්තම් චූටි ගල් කැල්ලක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඔය බයිසිකල් බෝලයක් වෙන්නේ. බයිසිකල් බෝල කියන්නේ සෙන්ට්‍රල් ඇක්සල් එකට එන බෝල. ඕකක් 1.50ක් රුපියලක් වගේ වෙන්නේ චූටි බයිසිකල් බෝල. එතකොට වියදමත් අඩුයි මේකක් හදාගත්තාම. ඒ වගේම ප්‍රබාත් මේ ට්‍රිගර් එක. දැන් මේ ට්‍රිගර් එක කියන්නේ අපේ මේ බුලට් එක රිලීස් කරන ගැජට් එක. මේවත් අපිටම හදන්න පුළුවන්. මේ ස්ලිං ෂොට් කියන ගන්න එක ප්‍රබාත් අපි පිටරටකින් ගත්තොත් රුපියල් 35000 40000 වෙන ඔය මට්ටම මේක. ඇයි අපි මේ වගේ දේවල් පිටරටින් ගන්න එක නවත්තන්න අපිට පුළුවන්නේ? මම නිකන් ගෙදර ඉඳන් මම මේ හොබි එකට. එතකොට ඒ වගේම දැන් තවත් සරලව ගත්තොත් දැන් මේ බලන්න මේකේ මේක මේ ගෙදර මේ ඕනනම් ඉතින් මේ බට කෑල්ල නිකන් ගෙදර ටැප් ලයින් එකෙන් හොරෙන් හරි කපාගත්තා හරිද? මේ තියෙන PVC බටයක්නේ ප්‍රබාත් මේවා ඕන තරම් නිකන් ගෙවල් වල තියනවා අයින් කරලා දාලා මේ බට කෑලි දෙක තුනක්. එතකොට මේ PVC බටේට ජොයින් කරලා මේ නිකම්ම රබර් බෑන්ඩ් එක. මේක ලංකාවේ ගන්න පුළුවන් රබර් බෑන්ඩ් නේ. මේක නම් පොඩ්ඩක් වෙනස්. මේක රබර් වෙනස්. මේක නිය ලංකාවේ ගන්න පුළුවන් රබර් බෑන්ඩ් එක. ඒකටත් මේ බෑග් එකේ අර කැටපෝල් අපි හදන විදිහට සෙට් කරලා මෙතනත් මේ අර ඇඳුම් එල්ලන මේ
මොනවාද ක්ලිප් එක මේක මං නෑ පොඩි ළමයිට මෙන්න මේක කරගෙන හදා ගන්න කියලා පොඩි නිර්මාණයක් කරලා මේ තියෙන්නේ ඉතින් මේ මේකෙනොත් අඩි 100ක් විතර ඕන තැනකට තියන්න පුළුවන් මේ අඩි 100ක් කියද්දි ඔය ස්ලිං ෂොට් ගන්න එක එතකොට මේ තවත් වෙනස් ගන්න එක මේක ඇල්කොහොල් ගන්න එක කියලා කියන්නේ සැනිටයිසර් ටින සර්ජිකල් ස්ප්‍රේඩ් දාලා ෆයර් එකක් වෙනවා ඇතුලේ ඇතුලේ පුපුරනවා ඒක ප්‍රෙෂර් එකකින් යනවා මේ හොබි එක තමයි මෙච්චර දුර අරගෙන ගියේ නේ අරගෙන ගියේ ඒත් එක්ක තමයි මේ නිර්මාණ කරන්නේ මේ නිර්මාණ විතරක් නෙමෙයි තවත් බොහෝ දේවල් හදනවා ඒ නිසා මේ ඇත්තටම අපි පිටරටින් සෙල්ලම් බඩුව එනකන් අර පුංචි ප්ලාස්ටික් කෑලි දෙකක් තුනක් එකතු කරලා හදන වෝටර් ගන් එකක් එනකන් කාට්‍රිජ් තුක්කුවක් එනකන් බලන් ඉන්න જાතියක්නේ අන්න ඒ වගේ જાතියක් වෙච්චි අපිට ලහිරු වගේ තරුණයෝ ඇත්තටම ආදර්ශයක් ලී කෑල්ලක් එකතු කරලා මේක හදලා හදලා විතරක් නෙමෙයි මේකේ තියෙන විශේෂය තමයි ලහිරු ලෑස්ති මේක හදන විදිහත් කියලා දෙන්න. ඔහුට මේක මේ තියාගෙන විකුණලා සල්ලි හොයන ආසාවක් නැහැ. මේ නිර්මාණයේ එලි දක්වන්න තමයි ඕනේ. ඒ නිසාම මම මේ මේකෙන් පටන් ගන්නවා. මේක තමයි මට මෙතෙක් ආවට පස්සේ හිත ගිය මේක. අටේටම තිබ්බේ මොකෙන්ද? මේකෙන් තමයි අටේටම තියලා තියෙන්නේ. අපිට කියන්න ඕනේ නිකන් කොටස්සකින් එක මොන වගේ දේවල්ද යොදාගෙන තියෙන්නේ? මේවායි මොනවද ඔයා හැදුවේ? මොනවද ගෙන්නුවේ? අපිට පොඩ්ඩක් විස්තර කරන්න. ප්‍රබත් මෙහෙමයි. මේකේ මූලිකෙන්ම අපි ගන්න එක හැඩයක් එක අපි ඒක මානසිකව දෙන දෙයක්. ගන්න එක හැඩය දෙන්නේ. මේක හැඩේ Taman දන්න ගන්නවා. ඉතින් මට හිතුණා ආ රයිට් මේ වගේ මේක මේ රයිෆල් සිස්ටම් එකට මේක ලොකුවට හැදුවේ. එතකොට මම බැලුවා රයිට් මට මෙහෙම අල්ලන්න ඕන. ඉතින් ඒක නිසා මම මෙතන ඉඳන් මෙතනට අඩි දෙක දෙකක් දෙකම දෙකම ආරක් වෙද්දිග ඇති මේ කැලලත් මංගල් 8ක් විතර ගත්තා මේ ප්‍රබත් මේවා නිර්මාණය කරද්දී තව ගොඩක් නිර්මාණ වෙනවා හේතුව මම වඩු වැඩ කරන්න පුරුදු වෙනවා මේවා කපන්න මම ඉතින් ජීවිතේ කරලා නැහැ නමුත් එක්ස්ලෝ බ්ලේඩ් වෙන කලාවක් ඇගෙනවා ජිප්සෝ බ්ලේඩ් අරගෙන මේවා කපන්න ඒවලට ඕන බඩු ගන්නවා ඊට පස්සේ මෙතනිනුත් මම මේ නිකන් අර ස්ටිල් රූල කර මේ අපි මයිනස් ස්ටිල් අර දකින ස්ටිල් රූල මොකද හේතුව ඒ ලෝහය මට ලේසි මේ ගන්නත් අනික මේ ගානත් අඩුයි රුපියල් 90ක් විතර එන්නේ ස්ටිල් රූල් එක කපලා මේ රබර් බෑන්ඩ් එක මම ගෙන්නුවා හේතුව මම මේක නිකන් ප්‍රොෆෙෂනල් මට්ටමේම හදපු නිසා මේ රබර් බෑන්ඩ් එක ලංකාවේ තිබ්බනම් මම ඒක ලංකාවෙන් ගන්නවා මේක හොඳට ඇදෙනවා ඒ කියන්නේ ටෙන්ෂන් එක බහින්නේ නැති රබර් එකයි ඒක තමයි විශේෂය ස්ලිං ෂොට් රබර් කියලා මේකට කියන්නේ ඉතින් ඒ රබර් જાති ගොඩක් තියෙනවා දැන් මේ ටියුබ් වර්ගයට ගන්නවා නම් මේවා ප්‍රබත් මේ ඇදලා කඩන්න බෑ මේ ඔය ඇදලා කඩන්න බෑ ඔව් දැන් සාමාන්‍ය අඩියක් අදින්න පුළුවන් අඩි 3ක් මේක තමයි හොයාගන්න ඕනේ ඔව් ඕක තමයි හොයාගන්න ඕනේ ඕකේ තමයි ටෙක්නික් එක තියෙන්නේ එතකොට ඕකෙන් අපේ බුලට් එක ගෙනියනවා අඩි 200 250 300ක් දුරට ගෙනියනවා ඒක ස්පෙෂල් මොකද සමහර යා ගන්නවත් එච්චර යන්නේ නැහැ එයා ගන්න එක ෂොට් එක තියාදි ගැස්සෙනවා දැන් මේක එහෙම වෙන්නේත් නැහැ ඕන පොඩි කෙනෙක්ට මේක උස්සන්න පුළුවන් කෙනෙක්ට ඕන ඉලක්කයකට තියන්න පුළුවන් ලොකු බරකුත් නැහැ නෑ බරකුත් නැහැ මේක ලී ඒ වගේම ප්‍රබත් මේක යකඩෙනුත් හදන්න පුළුවන් මම එහෙමත් හදලා තියෙනවා ඒ කියන්නේ යකඩ කපන්න වෙල්ඩින් කරන්න විදින්න දන්නවා නම් මේ එහෙමත් ඇදෙයි මම සම්පූර්ණ ගන් එකත් යකඩෙන්ම හදනවා එහෙම හදලා තියෙනවා මේක දැන් මේක බලද්දි හිතෙනවා ආ ලස්සන බයිනෝ එකක් කියලා හැබැයි මේක PVC බට දෙකක් PVC බට දෙකක් හැබැයි මේක ඉලක්කේ හරියටම සාර්ථකයි හරියටම හරිය මේ ඒ වගේ තමයි වදිනවා ඔව් ඒ වගේම ප්‍රබත් මම ට්‍රිගර් එකට පාවිච්චි කරේ මේක ඔරිජිනල් ට්‍රිගර් එකක් ඒ කියන්නේ ස්ලිං ෂොට් ට්‍රිගර් එකක් මම මේකත් හදනවා හදන හැටි උගන්වලා තියෙනවා ඉතින් මම මේක අර ප්‍රොෆෙෂනල් මට්ටමේම වෙන්න ඕන නිසා ට්‍රිගර් එක හැදුවා මොකද හේතුව මේක මම හදනවා නම් මට ලේත් මැෂින් ඒවා තියෙන්න ඕන මම ලේත් මැෂින් තැනකට ගිහලා හදවගෙන වැඩක් නැහැ නේද මගේ නිර්මාණය වෙන්නේ නැහැ හැබැයි මගේ නිර්මාණයක් වෙන මම මේක ප්ලාස්ටික් වලින් හැදුවා යකඩ වලිනුත් මම හැදුවා ඉතින් මම මේ සාමාන්‍ය මේ ගන්න එකට ඔරිජිනල් එක දැම්මේ ඒක ගෙන්නලා දැම්මේ ඉතින් ඒ වගේ එච්චරයි මේ දෙක විතරයි අනිත් ඔක්කොම මේක බැලන්ස් එකකුත් තියෙනවා ප්‍රබත් මේක තන ඕනම ඉලක්කයකට යන්න මම බැලන්ස් කරලා තියෙනවා මේ උසයි මේ ට්‍රිගර් එකේ උසයි හරි සමාන වෙන්න ඕන එතකොට ඔයා ඒක ගැන පොඩ්ඩක් සැලකිලි ඔව් ඒක ඒ ඒක මම උගන්වලා තියෙනවා කරන හැටි එහෙම හරියට බැලන්ස් කරොත් මේ ස්ලිං ෂොට් ගන් එක ඔයා අඩි 200ක තියෙන ඕනම තැනකට යවන්න ට්‍රැවල් විත් ලහිරු ඒ තමයි ඔහුගේ YouTube නාලිකාව ගිහිල්ලා බලන්න එතකොට ඔබටත් මේව හැදුවේ කොහොමද මේව වෙඩි තියන්නේ කොහොමද මේ දේවල් ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් වේ දැන් කෙනෙකුට තුවක්කුවක් එක්ක වැඩ කරද්දී තුවක්කුවක් ගැන කතා කරද්දී හිතත හැකි මේවා මොනවා වුණත් මේවා හදලා තියෙන්නේ මේ සත්තුන්ට එලෝ ගන්න වෙන්නේ නැති ඈ සත්තු මරන්න වෙන්නේ නැති එහෙම හිතන කට්ටියකුත් ඉන්නවනේ මේකේ නෙගටිව් පැත්තම හිතන කට්ටිය අපි ඒගොල්ලන්ටත් උත්තරයක් දෙන්න ඕනේ මෙහෙමයි හැම දෙයකම චේතනාව වැදගත් වෙනවා ඒ කියන්නේ ඇයි ඒ කියන්නේ මොන හරි අපි දැන් අපේ මේ ගෙදරට අපි ඉබ්බෙක් දාන්නේ අයි හවසට අයි දොර ලොක් කරන්නේ එතකොට ඇයි සේෆ්ටි ෆස්ට් කියලා එතකොට අපිට දැන් මේ වගේ දේවල් නිර්මාණය කරද්දී හිතන්නකෝ සාමාන්‍යයෙන් හරි ගෙදරට හරදර කරන්න වඳුර සෙට් එකක් එනවා හරිද එතකොට ඒ වඳුරව මරන්න නැතුව එලෝ ගන්න පුළුවන් අපි එලෝ ගන්න ඕන ඔව් එලෝ ගන්න ඕන මොකද ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන් එතකොට මම ඒකට ස්පෙෂල් දෙයක් හඳුන්වලා දීලා තියෙනවා වඳුරට කිසිම දෙයක් වෙන්නේ නැතුව යන මේ ඇල්කොහොල් ගන්න එක ඉතින් අපි ඒකවත් කියමු ඔව් මේක මෙහෙමයි මේක හරියම විශේෂ දෙයක් ඈ ඔව් මේක මම තව ටිකක් කරන්නම්කෝ දැන් මේ ගහන්නේ සාමාන්‍ය සැනිටයිසර් එකක් හරිද මේ
ඔන්න බලන්න මේක අපි ඇරලා පෙන්නමු මොකද කියලා මොකක්ද වෙන්නේ කියලා මම දන්නේ නැහැ මේ කට්ටියට බැලුවම ආසේ ගිනි ගත්තා ගින්දරක් තමයි ඒකේ ගින්දරෙන් ඇති වෙන ප්‍රෙෂර් එකෙන් තමයි අර රබර් යකඩ බෝල ඉස්සරහට යවන්නේ ගෑස් ලිපපත්තු කරන එකනේ ඔව් මේක මම ලයිටර් එකක් අරගෙන ඒක මේ අපිට මේ ලයිටර් එකේ ගෑස් ඕනේ නැහැ ඔක්කොම මම අයින් කරලා දාලා මේකේ තියෙනවා මේ වයර් දෙකක් 5 පොයින්ට් එක ඒ කියන්නේ වයර් දෙකක් අරගෙන මම ඒක ස්පාර්ක් වෙන ස්පාර්ක් ප්ලග් තියෙන දැන් අපි බයිසිකලයක් වැඩ කරන්නේ ඒක ස්පාර්ක් ප්ලග් එකට මේ පෙට්‍රල් වැටෙනවා එතකොට ගිනි ගන්නවා එතකොට පිස්ටන් වැඩ කරන්නේ ගිනි ගන්න හින්දා එතකොට ඒ ටෙක්නික් එකේ චුට්ටක් මේ එතකොට මම මෙතනට දීලා තියෙනවා පොඩි කරන්ට් එකක් ඒ මම ලයිටරේ දැම්මේ ප්‍රබත් හැම කෙනෙක්ටම බලලා හදන්න පුළුවන් වෙන මොකද මේකට තියෙනවා වෙනම ගැජට් එකක් නැත්නම් කරන්ට් එක දෙන්න ඕන කරන්ට් එක දෙන්න පුළුවන් ක්‍රමයක් ඒ කියන්නේ බැටරි දාලා දෙන්න පුළුවන් එතකොට වෙන කෙනෙක්ට ඒක කෑල්ල හොයාගන්න බෑනේ මම මේක දැම්මේ සමහර අය මේ ලයිටරෙත් හොයාගන්න බෑ මොකද මේ ගොඩාක් සුපර් මාකට්ස් වල ටිකක් දියුණු තැන් වල විතරයි තියෙන්නේ එතකොට මේකෙන් පොඩි කරන්ට් එකක් දෙනවා අපි දාන ගෑස් ඒ කියන්නේ ඇල්කොහොල් ප්‍රමාණය ගිනි ගන්නවා ඒකෙන් ප්‍රෙෂර් එකක් ඇති වෙලා මේ ටැංකිය ඇතුලේ ලොකු පීඩනයක් ඇති වෙනවා ඒ පීඩනේ පිටත් වෙන්න විදියක් නැහැ මම මේ ඔක්කොම වහලා ඒතකොට පිටත් වෙන්න තැනින් තමයි අපි දාන එකක් කියන්නේ ඒක ටිකක් ලොකු එකක් තමයි මේක හිතනවට වඩා මාර දෙයක් කරන්න මාර දෙයක් කරන්න මේක ඇත්තටම මම හඳුන්වලා දුන්නේ ප්‍රබලත් ගොඩාක් අය මට කතා කරලා ගොය ස්ලිං ෂොට් ගන්න එකේදී අපිට වඳුර එලවන්න ක්‍රමයක් හදලා දෙන්න හානියක් නොවෙන්න වඳුරන්ට හානියක් නොකර මොකද අපි පරිසරයට ආදරේ සතුන්ට ඒක රත් වෙලා නේ ඔව් රත් වෙලා අපිත් පරිසරයට ආදරේ සතුන්ට ආදරේ ඒක නිසා මං හැදුවා මේ අඟල් හතර ටැංක් එක ටෙක්නික් එක ඔය විදිහට පාවිච්චි කරලා හැදුවා මේක ඇතුළේ ප්‍රෙෂර් එක වැඩි ප්‍රබාත් මේක මම මේ වෙන වැඩකට කැපුවා නැත්නම් මේක මෙයා කරොත් එහෙම නිකන් අලුත් වැඩ ඔව් රතින්නක් දැම්මා වගේ ඔව් අලුත් වැඩකට කැපුවා රතින්නක් දැම්මා වගේ සද්දෙයි මේකේ මම ප්‍රෙෂර් එක පිටත් කරන්න ලොකු කොළ බෝල ඉස්සරහින් දානවා පත්තරයක් ගුලි කරලා දානවා එතකොට ඒක ගිහිල්ලා ටිකක් වදිනවා එතකොට වඳුරට කරදරයක්වත් නැහැ වඳුරා අර බයටයි අරක වැදුනහමයි ආයෙන්නේ මතක තියෙනවා ඉතින් මේක තිබ්බහම සාමාන්‍යයෙන් පැත්තකටම යනවා ඕනනම් ඉතින් ජිල් බෝල පහක් දාලා දැම්මොත් පලාතකට යනවා අර අතර ඇතුලෙන් ජිල් බෝල පහක් දාලා දැම්මොත් පලාතම ගහක් කවර් කරගන්න පුළුවන් කරගන්න පුළුවන් ඉතින් අර අපි කියන්නේ අර মালටි බැරල් ගහනවා කියලා පලාතක් එස්ටිටි ට්‍රස්ට් වලින් බයానක හොයිදී කාලේ පලාතක් කවර් කරගන්න මේ වගේ ජිල් බෝල 6-7ක් දාලා ගහකට ගහලා ගහේම ඉන්න වඳුර ටික එලෝ ගන්න පුළුවන් එලෝ ගන්න පුළුවන් ඉතින් හානියකුත් නොවි ඔව් හානියක් වෙන්නේ නැහැ මොකද සාමාන්‍ය ඈත ඉන්න කෙනට වැදෙනවා පොඩ්ඩක් රිදෙයි ඒතකොට මතක හිටින්නේ නැහැ මේක සාමාන්‍යයෙන් ගන්න එක නම් මේක মালටි බැරල් එක වගේ ඉතින් ඔය වගේ මේ ගොඩක් දේවල් තියෙන ඒ වගේම ප්‍රබන්ති ඉතින් අපිට ක්‍රොස් බෝ හදන්න පුළුවන් අන්න ඒක කියන්නේ ක්‍රොස් බෝ කියන්නේ ලෝකෙ පිස්සුවන්නේ ඔව් ක්‍රොස් බෝ ඇත්තටම ගොඩාක් මිලා දෙකයි ප්‍රබන්ති ඒ කියන්නේ ක්‍රොස් බෝ ක්‍රොස් බෝ එක පටන් ගන්න රුපියල් 50,000 විතර ඉතින් මේක තියෙන්නේ මේ අර කපල අයින් කරපු කීයතක් අක්තියක් කියන්නේ මේ විසික් කරපු කීයතක් ඒක අර මේ ඒකෙන් තමයි ටෙන්ෂන් එක ලෝහයේ හොඳ හින්දා මම ඉතින් මෙහෙම නමලා මේක මම මේ ගලවලා තියෙන ට්‍රිගර් එක ඔක්කොම මම හදන හැටි දිලා එතකොට අපිට මේක මෙහෙම දාලා හිර කරලා ඔක තමයි යන්නේ. එතකොට මෙතන ඇරෝ එකක් දැම්මහම අඩි 100 200 300 යවන්න පුළුවන්. මේකේ ටෙන්ෂන් එකේ හැටියට. ප්‍රබත් මේ හැම දෙයක්ම ඔලිම්පික් ගේම් වලත් තියෙනවා. ගේම් වල. ක්‍රොස් බෝ ඉලක්කයට වෙඩි තිබීම මේ ඔක්කොම තියෙනවා. ඒක වැදගත් කරා. මොකද අපි හිතන්න පුළුවන් මේක මේ සත්තුන්ට හානි කරන්න සත්තු මරන්න තියෙන කියලා නෑ. අපි මේ නැවත නැවතත් කියන්නේ ලහිරු නැවත නැවතත් කියන්නේ මේක ක්‍රීඩාව. මේක ක්‍රීඩාව. මේ ක්‍රීඩාවෙන් විනය උගන්වනවා. ඉලක්කයක් කොහොමද ගන්න කියලා උගන්වනවා. ඒ නිසා ඔලිම්පික් උළෙල සඳහා පවා යොදා ගන්න ක්‍රීඩාවක්. අපිට මේ දේවල් තව දිනු කරගත්තොත් අනිවාර්යයෙන්ම මේ හදාගත්තොත් ඔලිම්පික් වලටත් මේ ක්‍රීඩාවන්ට යවන්න පුළුවන් මොකද අපේ වෙඩිතැබීමේ ඉසව්වෙන් තියෙනවා අපි ඔලිම්පික් නියෝජනය කළා තියෙනවා අපේ කාන්තාවක් ඔලිම්පික් නියෝජනය කරා පසුගිය ඔලිම්පික් උල්ල ඒ නිසා අපිට තව දක්ෂයන් මේ ඔස්සේ බිහි කරගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම අපිට මේ පොඩි තුවක්කුව ගැන කියමු මෙහෙමයි දැන් මේ හැම එකක්ම මම එකින් එක හදලා බලනවා දැන් මේක පොඩි වුණාට මේක හරිනේ සිම්පල් වුණාට නිකන් පිස්ටල් ටයිප් එකක් තමයි අර ස්ලිං ෂොට් කියන්නේ ස්ලිං ෂොට් පිස්ටල් එක මේක ස්ලිං ෂොට් මේ රයිෆල් එක තව තියෙනවා ඌට වඩා ලොකු රයිෆල් තියෙනවා තව මේ ටෙක්නික් වගේ තියෙනවා මම ඉස්සරහට හදලා පෙන්නන මේකෙන් ප්‍රබල ඕනම අඩි 100ක විතර යවන්න පුළුවන් මේ පොඩි එකෙන් යකඩ බෝලයක් අඩි 100ක් විතර යවන්න පුළුවන් ඉතින් අපි පොඩි කාලේ ඉඳන්ම මේකෙන් ටාගට් පුරුදු වුණොත් මේකෙන් ඉලක්කයට තියන්න පුරුදු වුණොත් අපේ හොඩ බෝලෙත් දාලා සාමාන්‍ය මේ සාමාන්‍ය මේ කාලේ බෝලේ කියන්නේ මේකට සයිකල් බෝලේ අපි මේක තියලා අපිට ඒ සද්දේ යන විදිහ හිතා ගන්න බලන්න මේ නිර්මාණ මං කියන්නේ පුළුවන් අය කරන්න මොකද පොඩි ළමයෙක් මේ නිර්මාණයකට යොමු වුණොත් එයා ලොකු වෙද්දි ලොකු දෙයක් කරනවා මේ දැන් සමහරලාට නිර්මාණයකට බැන්නොත් මේවා කරොත් අම්මලා තාත්තලා ඒකට එපා කියනවා මේක හරි ලේසි කියන්නේ දැන් මං ඇවිල්ලා මේ විනාඩි 5 විනාඩි 5 වා හැම ටාගට් එකකටම තියෙනවා දැන් දාන්න ඔක්කොම කරන්න ඉගෙනගෙන තියෙන්නේ
අපේ දඩුමන රගේ ඉඳන් අතීතයට ගියොත් අපි නිර්මාණ කරපු జాතියක්. අපේ DNA එක තියෙනවා හැම මිනිස්සයා ගන්න. ප්‍රශ්න තියෙන්නේ දැන් මෙහෙම හදපු දේවල් ලෝක මිනිස්සු හිතලවත් නැහැ. හිතලවත් නැහැ. හිතන්න බෑ. හරිද? යෝදාල හැදුවේ අපිනේ. අනේ. එතකොට ප්‍රශ්න තියෙන්නේ දැන් කවුරු හරි දැකලා ආ ලහිරෝ ආ මොනවද මේ කරන්නේ? මේවා වැරදි. මේවා කරන්න එපා කියලා ඇවිල්ලා ඕවා කරන්න එපා කියලා මට මොනවද මේකේ අඩුපාඩුවක් තමයි වෙන්නේ. මේකේ ගන්න තියෙන හොඳ පැත්ත ගන්න නැහැ නේ. ආ කැඩිට් කරන කෙනෙක් එයා රයිෆල් එකක් ගන්නකම් එයාට තියන්න බෑනේ ගෙදර ඉඳන්. ඕවා දිනු කරලා මේවා දෙන්න ඕන අනේ මේ ඈත ඉස්කෝලවලට. එහෙම කතා කරපුවා ඉන්නවා. ඉතින් මේජර්ස්ලා මේ ලෙෆ්ටිනන්ට් මේ ඒ වගේ අය මට කතා කරා. ඉතින් බ්‍රිගේඩියර් කෙනෙක් ළඟදී කතා කරා හොඳ නිර්මාණ. ඇත්තටම ඉතින් මමත් කැමතියි මේ වගේ නිර්මාණ මේ අපේ සමාජයට දෙන්න. මෙන්න කරගන්න තව දිනු කරගන්න. මේවා විතරක් නෙමෙයි ප්‍රබත්. ගොඩක් නිර්මාණ තියෙනවා. අපේ රට ගොඩක් ඉස්සරහට ගිය හැකි. අදාර හැමදේම සල්ලි දීලා ගන්නවා කියන තැනින් මිදුනොත් ගිය හැකි. ඒක තමන් කරගන්න ඕන. ඉතින් මේ වගේ තරුණයෝ බොහොම ධනවාදීව හිතන්නේ බොහොම ඉදිරියට යන්න කාටත් අත දෙන්න ලැස්ති. බොහොම ස්තුතියි. ඒ වගේම අලුත් ලෝකයේ කියන channel එකට ඇත්තටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද අලුත් ලෝකයේ කියන්නේ අලුතෙන් දකින channel එකක්. ඒක මමත් channel එක බලන කෙනෙක්. මම ගොඩක් ඉස්සරින්ම channel එක බලන කෙනෙක්. ඔයාලගේ content හරි මේ creative. ඒ වගේම අලුත් දෙයක් හොයන් යන අය. ඉතින් මහන්සි වෙනවා. ඒක නිසා ඒ වගේම මේ මට කතා කරලා මාත් එක්ක මේ එකතු වුණේ ගැන ඇත්තටම මම සතුට වෙනවා. මොකද ඔයාලා වගේ අය තමයි මේ ලංකාවයව කතා කරන්න ඕන, ලංකාව ගෙනියන්න ඕන. මොකද අද හොඳම මාධ්‍යය තමයි YouTube මාධ්‍යය. ඒ වගේම YouTube මාධ්‍යෙත් ගොඩක් තියෙන අතරේ හොඳ දෙයක් ලංකාවට දායාද කරන දෙයක් තමයි අලුත් ලෝකයේ කියන channel එක. ඉතින් ඇත්තටම යාළුවනේ subscribe කරලා channel එකට help එකක් දෙන්න ඕන. මොකද මේ වගේ channel අපි උඩට ගත්තොත් තමයි අපි වගේ හැංගිලා ඉන්න අයට හැරි අතදීමක් එන්නේ. ඉතින් බොහොම ස්තුතියි ආවට. අපි තවදාම තමයි එන්නේ. ලහිරුවත් subscribe කරන්න කියලා අපිත් කියන්න. travel with lahiru subscribe කරන්න, අලුත් ලෝකයේ subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. මේ අපේ වීඩියෝ එකක් දැම්ම ගම මිස් කරගන්න නැතුව බලන්න පුළුවන්කම ලැබේ. හැමදාමත් වගේ අලුත් දෙයක් උතරද, අලුත් ලෝකයේ උතරේ වගේම පුදුම දෙයක් උතරද අපි අතරේ නිසා මිස් කරගන්න නැතුව බලන්න.